අපිට ගැහුවොත් අපිත් නිකං ඉන්නේ නැහැ. අපිත් අනිවාර්යෙන්ම ගහනවා. මෙහෙම කියන්නේ ඉරානය විසින්. මොකද ඉරානයට ලොකු ප්‍රහාරයක් කරන්න ඊශ්‍රායලය සැලසුම් කරනවා කියලා ආරංචි වෙලා තමයි ඉරානය මේ විදිහට ප්‍රකාශ කළේ. ඒකට හේතුව තමයි ඊශ්‍රායලයට එල්ල කරපු ප්‍රහාරය. කොහොමරි අපි මේ වීඩියෝ එක කරන අවස්ථාව වෙනකොට ඊශ්‍රායලය ඉරානය වෙත පහර දෙන්න පටන් ගත්තා කියලා නිල වාර්තා පළ වෙලා තියෙනවා. මේ වෙනකොට ඉස්ෆහාන් සහ ටෙහරාන් ප්‍රදේශයේ පිපුරුම් මාලාවක් සිදුවන්නට පටන් අරගෙන තියෙනවා. විදේශ මාධ්‍ය මේ වෙනකොට වාර්තා කරලා තියෙන්නේ ඊශ්‍රායල් රොකට් ප්‍රහාර නිසා මේ දේ සිදුවන්නට ඇති බවයි. මේ දේවල් මෙහෙම වෙනකොට ලංකාවේ අයට විශාල අවස්ථාවක් ලැබෙන්න යනවා. ඉතින් මොකක්ද ඒ අවස්ථාව? ඒ ගැන දැනගන්න දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. කොහොමරි ඉරානයේ පිපුරුම් එල්ල වුණු ප්‍රදේශාශ්‍රිතව න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා. සමහර විට තවත් ඉදිරියේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරලා ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. ඒත් ඉරානයේ පවසලා තිබ්බා තමාගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල වුණොත් තමනුත් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරනවා කියලා. කොහොමරි ඉරානයේ පවසලා තියෙන්නේ තමන්ට එල්ල වුණු ප්‍රහාර තමන්ට නවත්තන්න පුළුවන් වුණා කියලා. ඒ තමාගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය යොදාගෙන. කොහොමරි ඊශ්‍රායලයේ දැඩි මතධාරීන් දිගින් දිගටම ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරන ලෙස බලපෑම් කරන නිසාම මේක න්‍යෂ්ටික යුද්ධයක් බවට උනත් පරිවර්තනය වෙන්න පුළුවන්. මොකද බරපතල යුදමය තත්වයකදී නගර හෝ හමුදා කඳවුරු වැනි විශාල ඉලක්ක විනාශ කිරීමට න්‍යෂ්ටිකවි උපක්‍රමශීලීව භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ ආකාරයෙන් න්‍යෂ්ටිකවි භාවිතා කිරීමෙන් මානුෂීය සහ පාරිසරික ලෙස මහත් විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරනවා. කොහොමරි ඊශ්‍රායලයේ පහර දීලා තියෙන්නේ ඉරානයට විතරක් නෙවෙයි. මේත් එක්කම ඉරාකයට සහ සිරියාවටත් පහර දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොමරි ඉරානයට ගහන්න ගියාට තමන් ඒ සඳහා සහභාගී නොවන බවට ඇමරිකාවත් පවසලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වීමේ හැකියාව. මොකද ඉරානයට හිස්බුල්ලා ඉන්නවා. යේමනේ හූති කැරලිකරුවන් ඉන්නවා. ඒ වගේම හමාස් සංවිධානයත් ඉන්නවා. අනිත් අතට ඉරානය ගැහුවා කියලා ඊශ්‍රායලයට ලොකු හානියක් වෙලා නැහැ. ඒත් ඊශ්‍රායලයේ පවසන්නේ හානියක් උනේ නැති වුණාට ඊශ්‍රායලයට කොහොමරි ගැහුවා කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔවුන් රිටර්න් එක දෙනවා. කොහොමරි වැඩේ තියෙන්නේ එහෙම ගැහුවොත් ඊශ්‍රායලයට ඉරාක සහ සිරියානු ගුවන් සීමා භාවිතා කිරීමටත් සිද්ධ වීම. ඒ නිසා ඉරානයට ගහන එක හිතන තරම් ලේසි නැහැ. කොහොමරි චීනය පවසලා තිබ්බා ඉරානයේ ඊශ්‍රායලයට ගහලා කරගත්තේ වැරදි වැඩක් කියලා. මේකේ ප්‍රතිඵල ඉතාමත්ම දරුණු විය හැකි බවටත් චීනය අනතුරු අඟවලා තියෙනවා. ඊශ්‍රායලයට ගැහුවට පස්සේ ඉරානයකට පාටි දාලා තිබ්බා. මෙහෙම පාටි දාන අය සමහර බෝඩ් උස්සගෙනත් හිටියා. ඒ බෝඩ්වල ඊශ්‍රායලයට මරණය කියලා සඳහන් කරලා තිබ්බා. ඒ වගේම ඉරානයේ සමහර තීරණ ගැනීම සඳහා මේ වෙනකොට කෘතිම් බුද්ධියෙන් සමන්විත පරිගණක වැඩසටහනක් භාවිතා කරනවා කියලත් වාර්තා වෙනවා. මේ පරිගණක වැඩසටහන නිර්මාණය කරලා තියෙන විද්‍යාඥයා තමයි අලි රෙස්කි කියන විද්‍යාඥයා. මොහු ඇවිල්ලා ඉරානයේ විද්‍යාව ගැන ලොකු අංශයක මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක්. කොහොමරි ඔහු කාලය හරහා සිදුවීම් පුරෝකථනය කරන්න පුළුවන් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ගන්න තීරණය අනුව අදාළ දත්ත පරිගණක වැඩසටහනට ලබා දුන්නම විස්තර එහි තිබෙන සංකීර්ණ පරිගණක ඇල්ගොරිදමයක් භාවිතා කරලා ඔයාගේ අනාගතය ගොඩක් නිවැරදිව කියන්න පුළුවන්. ඔයාට කෝඹියෝ නාට්‍යයේ ජෙහාන්ව මතක නම් ඔයාට මතක ඇති එකපාරක් ජෙහාන් මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් හදනවා. මේ පරිගණක වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ ගණිතමය පදනමක් උඩ. ඉතින් මේ පරිගණක වැඩසටහන් ඉරානයට තියෙනවා කියලා කියන්නේ මේවා ඊශ්‍රායලයට නැතිවෙන්න හේතුවක් නැහැ. රුසියාවට නැතිවෙන්න හේතුවකුත් නැහැ. ඇමරිකාවට නැතිවෙන්න හේතුවකුත් නැහැ. රටේ නායකයන් වැදගත් තීරණ ගන්නකොට මේ කෘතිම් බුද්ධියෙන් යුතු පරිගණක වැඩසටහන් භාවිතා කරනවා. කොහොමරි ඊශ්‍රායලය කියලා කියන්නේ ලේසි පහසු රටක් නෙවෙයි. සතුරාට හිතාගන්නවත් බැරි ආයුධ ඊශ්‍රායලයට තියෙනවා. ඊශ්‍රායලයේ මීට කලින් පවසලා තිබ්බා තමන්ට අවශ්‍ය නම් ඉරානයේ ගල් යුගයට යවන්න උනත් පුළුවන් කියලා. කොහොම නමුත් මෙහිදී ඉරානයේ ගල් යුගයට අරගෙන යනවා කියලා ඊශ්‍රායලය අදහස් කළේ EMP බෝම්බ භාවිතා කිරීම ගැන වෙන්න පුළුවන්. EMP බෝම්බයක් පිපුරුවාම ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය වෙලා යනවා. ඒකට හේතුව තමයි EMP බෝම්බ මගින් ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමට සමත් විද්‍යුත් චුම්බක තරංග මුදා හැරීමයි. EMP බෝම්බ සතුරාගේ ඉලෙක්ට්‍රොනික යටිතල පහසුකම් සහ සන්නිවේදන ජාල අක්‍රිය කිරීමට භාවිතා කරන්න පුළුවන්. නිකමට හිතන්න එකපාරම පරිගණක හැකියාව යම් රටකට නැති වුණා කියලා. හිතලා බලන්න ඒක රටකට කොච්චර බලපානවද කියලා. ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය වීම නිසා සතුරාට හමුදා මෙහෙයුම් සිදු කිරීම හෝ ඵලදායි ලෙස සන්නිවේදනය කිරීමට අපහසු වෙනවා. මේ EMP බෝම්බෙහි දියුණු කළ විකාශයක් විදිහට NEMP බෝම්බ හඳුන්වන්න පුළුවන්. මේවා ඊටත් වඩා භයානක ලෙස ඉලෙක්ට්‍රොනික පද්ධති පවා විනාශ කරලා දානවා. කොහොමරි න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත් න්‍යෂ්ටික බෝම්බ පිපිරලා ගැටුම නතර වෙන්නේ නැහැ. නගර මැදින් ගිනි කුණාටු හමා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ කළු පැහැති ඝන කාබන් දුමාරය කෙමෙන්
කෙමෙන් කෙමෙන් පැතිරිලා ගිහිල්ලා න්‍යෂ්ටික සිසිරය ඇති වෙනවා. එවන්නකට මග පෑදෙන්නේ විනාශ වී යන සියල්ලෙන්ම නැගෙන දුම් රොඩු වායුගෝලයට මුසුවීමත් සමගයි. මෙවැනි අවස්ථාවක හිරුවෙලිය යථා පරිදි පතිත නොවීම හේතුවෙන් පෘථිවිය මත උෂ්ණත්වය පහත වැටෙනවා. මේ විදිහට අදින් වසර මිලියන 65කට පෙර සිද්ධ වුණු ග්‍රහක ඝට්ටනයකින් විසිවිගිය දුහවිල්ල හිරුවෙලිය අවහිර වීමේ විපාකයේ වින්දේ එවකට මෙහෙමත හිටපු ඩයිනසෝරයන්. න්‍යෂ්ටික සිසිරයේදී උදාවන ග්‍රීෂ්ම ඍතුවක උනත් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20කින් පමණ පහළ යනු ඇති බවට උපකල්පනය කරනවා. න්‍යෂ්ටික පිපිරුම් වල ඍජු බලපෑමෙන් ගැලවිලා දිවි ගැට ගසා ගන්නට සමත් වන ජනගහණයෙන්ද බිලියන 5ක පමණ පිරිසක් මේ සමය තුල කුසගින්න හේතුවෙන් මරණයට පත්වනු ඇති බවටත් මෑතකදී ප්‍රකාශයට පත් කළ පරීක්ෂණ පත්‍රිකාවක් පෙන්වා දෙනවා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම හැමදාම වටපිට වීඩියෝ බලන ඔයාලට චාන්ස් එකක් දෙන්න අපි තීරණය කළා තියෙනවා. සමහර විට ඔයාලට මේ අවස්ථාව ජීවිතේ ලැබෙන එකම අවස්ථාව වෙන්න පුළුවන්. සමහර විට මේ වගේ අවස්ථාවක් ආපහු නොලැබී යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව නැති කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න තියෙන්නේ ඔයාටම තමයි. මේ වෙනකොට අපි වටපිට මාධ්‍ය ජාලය පුළුල් කිරීමට තීරණය කළා තියෙනවා. ඒ අනුව තවත් සිංහල චැනල්ස් වලට අමතරව ඇමරිකාව සහ යුරෝපය ඉලක්ක කරලා වටපිට චැනල් එකේ ඉංග්‍රීසි වර්ෂන් එකක් පටන් ගන්න නියමිතව තියෙනවා. මෙහිදී සිංහල වොයිස්, ඉංග්‍රීසි වොයිස්, වීඩියෝ එඩිටර්ස්ලා වගේම සිංහල ඉංග්‍රීසි ස්ක්‍රිප්ට් රයිටර්ස්ලාද අවශ්‍ය කරලා තියෙනවා. ට්‍රේනින් පීරියඩ් එකේදී මහන්සියට ගැළපෙන මුදලක් වගේම ඉන්න අනතුරුව ආකර්ෂණීය වැටුප් හිමිවීමටත් නියමිතයි. අමතක කරන්න එපා, ඔබ වැඩ කරන්න යන්නේ සෙල්ලම් මාධ්‍ය ජාලයක් සමග නෙවෙයි. දැනටමත් ප්‍රසිද්ධ පෙළේ චැනල්ස් වගේම Facebook page 20කට වඩා තියෙනවා. සමහර චැනල්ස් වල සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියනයක් පැනලා ඉන්නවා. ඉතින් ඇමරිකාව සහ යුරෝපය ඉලක්ක කරලා කරන මාධ්‍ය මෙහෙයුමෙන් පස්සේ වටපිට කියන්නේ අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය ජාලයක්. ඒ නිසා මේ තොරතුරු ඔයාලා දන්න දක්ෂයන් වෙත යවන්න. ඔබගේ තොරතුරු ඉතාමත්ම කෙටියෙන් WhatsApp message එකක් හරහා පමණක් පහත නම්බර එකට දාන්න. අපි ඔයාලව සම්බන්ධ කරගන්නම්. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. දවසින් දවස අලුත් වන සිනමාකරණයේ අලුත්ම අලුත් movie reviews බලන්න කැමති කට්ටිය දැන් අපේ වටපිට reviews YouTube channel එකත් එක්ක එකතු වෙන්න. දැන්ම පහල description එකේ තියෙන link එකෙන් ගිහලා subscribe කරලා පුංචි bell icon එකත් click කරගෙනම යන්න. අවධානමින් මිදෙමු අපි දැනුවත් gas regulator-ේ අවුරුදු 5කට වතාවක්, gas බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.